අයුබෝවන් මේනු ක්‍රියේෂන් YouTube channel එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 8 වන පාඩම පටි සවිවන තිරරෙදි. මේ පින්තූර වලින් පෙනෙන්නේ විවිධ වර්ණ වලින් හා විවිධ උස ප්‍රමාණයෙන් නිර්මාණය කරගත් තිරරෙදි කිහිපයක්. මේ සියල්ලම පටි සවිවන තිරරෙදි නිර්මාණ. අපි දැන් බලමු මේ තිරරෙදි නිර්මාණයේ මිමි සකසගන්නේ කොහොමද කියලා. මිමි සකසගද්දී චනේලයේ හෝ දොරේ පළල මෙන් දෙගුණයක් සහ මැහුම් වාසි අඟල් 4ක් එකතු කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම 30 වැඩි කිරීම 2 දන 4 විදිහට 64ක් පිළිතුර ලබාගෙන තියෙනවා ඒ පළල. අපි බලමු උස ගන්නෙ කොහොමද කියලා. උදාහරණයක් විදිහට මම උස 80ක් ලෙස අරගෙන තියෙනවා. එයට මැහුම් වාසි අඟල් 10ක් එකතු කරගෙන තියෙනවා. ඔබට අවශ්‍ය පරිදි උස මිම්මට මැහුම් වාසි වෙනස් කරගන්න පුළුවන්. මම ගත්ත මිමි වලට 90 උස 90ක් සහ පළල 64ක් ලෙස මේ විදිහට රෙදි කොටසක් කපා ගන්න ඕනේ. ඒ වගේම තමා පටි සවිවන තිර රෙදි නිර්මාණ අපට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ටැප් ටොප්ස්, ටයි ටැප්ස්, බටන් ටැප්ස් ලෙස. ටැප් ටොප් ක්‍රමයට තිර රෙද්දක් මහද්දී ලූප් එකක් ආධාරයෙන් තමා මෙම තිර රෙද්ද මහගන්නේ. ටයි ටැප්ස් ක්‍රමයට අපි පටි දෙකක් ආධාරයෙන් තමා තිර රෙද්ද සම්බන්ධ කරන්නේ. එක සමානව පටි දෙකක් ගැට ගහ ගන්න ඕනේ. ඒ වගේම තමා බටන් ටැප් ක්‍රමයට කරන එකක් මහද්දී බටන් එකක් ආධාරයෙන් හෝ රවුමක් විදිහට කඹලා රවුම සම්බන්ධ කරගන්නත් පුළුවන්. අපි බලමු ලූප් කොටසක් සකස් කරගන්නේ කොහොමද කියලා. අඟල් උස අඟල් 7යි පළල අඟල් 4ක් විදිහට මම රෙදි කොටසක් කපාගෙන තියෙනවා. ඒකටම බෑන්ඩ් ස්ටිප් හෝ කොල ස්ටිප් කපාගෙන තියෙනවා. උස අඟල් 7යි පළල 1.5යි. මේ තියෙන්නේ කපාගත් රෙදි කොටසක් සහ බෑන්ඩ් ස්ට්‍රිප් කොටසක්. ඔබට අවශ්‍ය ලෙස මෙහි උස සහ පළල වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ දෙක එකට මහ ගන්න ඕනේ. මේ විදිහට එකට මහ ගන්න ඕනේ. අපි බලමු ලූප් එකක් ආකාරයට පටි මහ ගන්න ඕනේ. ලූප් කිහිපයක්ම තිර රෙද්දක් සඳහා අවශ්‍ය වෙනවා. ඒ ලූප් සියල්ල ඉස්සෙල්ලාම සකස් කරගෙන ඉවර කරගන්න ඕනේ. පස්සේ අපි ලූප් එක දෙකට නවලා මේ කර්ටන් එකට සම්බන්ධ කරගන්න ඕනේ. මුල් කොටසේ අඟල් දෙකක් අතෑරලා ලූප් එක තියන්න ඕනේ. අඟල් 3 හමාරක් ඊට පස්සේ අතෑරලා ලූප් එක තියන්න ඕනේ. ආපහු අඟල් 3 හමාරක් අතෑරලා ලූප් එක තියන්න ඕනේ. ඒ විදිහට දිගටම ලූප් එක තියලා සම්බන්ධ කරලා අවසානයේදී මැහුම් වාසි සඳහා අඟල් දෙකක් අවසානයේදී ඉතිරි කරගන්න ඕනේ. එතනින් අඟල් දෙකක් ඉතිරි කරගන්න ඕනේ. තිර රෙද්දේ පළලට තවත් රෙදි කොටසක් කපා ගන්න ඕනේ. ඒ පළලම කපා ගන්න ඕනේ. ඒක තනිපාට රෙද්දකින් කපා ගන්නත් පුළුවන්, වෙන පාට රෙද්දකින් කපා ගන්නත් පුළුවන්. මම තනිපාට රෙද්දකින් කපා ගත්තේ. ඒකේ උස අඟල් 3ක් 5ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. පළල නම් ඒ ප්‍රමාණයම අවශ්‍ය වෙනවා. ඒක අපි දෙක එකට සම්බන්ධ කරලා දැන් මැෂින් එකේ මහ ගන්න ඕනේ. මේ විදිහට මැෂින් එකේ මහ ගන්න ඕනේ. මම දැන් කටු ගහලා පෙන්නන්න. මැෂින් එකේ මහ ගන්න ඕනේ දෙක එකට සම්බන්ධ වෙන විදිහට. ඉස්සෙල්ලා ලූප් ටික මහගෙන ඉන්න. එතකොට ලේසි අපිට කර්ටන් එක මහ ගන්න. නැත්තම් ලූප් එහෙ මෙහෙ වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ විදිහට දිගටම මහ ගන්න ඕනේ. ඉතාමත් වියදම අඩු සරල තිර රෙදි නිර්මාණයක් මේක. අපිට ඕනෙම තැනකට දාන්න පුළුවන්. කාමරවලට, සාලෙට, රෝහල් කාමර සඳහා සියලුම තැනකට දාගන්න පුළුවන්. මේ විදිහට දිගටම මහ ගන්න. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. අනිත් පැත්ත හරවලා මහගත්ත කොටස මේ විදිහට අනිත් පැත්ත හරවලා ඒ පැත්තෙන් අඟල් භාගයක් නවලා මහ ගන්න ඕනේ. ආපහු ආපහු අඟල් භාගයක් නවලා මහ ගන්න ඕනේ. මේ රෙදිපටියේ පළල අඟල් 3ක් 5ක් අතර ඕනෙම ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙතනින් අඟල් භාගයක් නවලා දිගටම මැෂින් එකේ මහ ගන්න ඕනේ. මේ විදිහට දිගටම මැෂින් එකේ මහ ගන්න. මේ විදිහට මං කටු ගහලා පෙන්නන්න. මැෂින් එකේ තමයි මේ සියලුම මිමි මහන්න ඕනේ. මේ තමයි ඒ විදිහට මහගෙන ඉවර කරගත්ත කර්ණ එක. දෙපැත්ත මැහුම් වාසි මහන්න ඕනේ. මේ එහා පැත්තෙත් මැහුම් වාසි
අඟලක් නවලා තවත් අඟලක් ඇතුළට නවලා මේ විදිහට මහ ගන්න ඕනේ. මේ තමා පටිසවිවන තිරරෙදි නිර්මාණයක් ලූප් එකක් අල්ලගත්ත ක්‍රමය. පටිසවිවන තිරරෙදි නිර්මාණයක් කරගන්නේ කොහොමද කියලා බලමු. ඒකත් ලූප් තිරරෙද්ද මහගත්ත විදිහමයි වෙනසකට තියෙන්නේ. පටි දෙකක් මහලා පටිය ගැට ගහගන්න එක. මේ පටි ගැට ගහගද්දී එක සමානවම හැම පටියක්ම ගැට ගහ ගන්න ඕනේ. පටි දෙකක් මහ ගන්න හැමෝම දන්නවනේ. ඒ නිසා මම ඒක කියලා දෙන්නේ නැහැ කාලේ අපරාධ යන නිසා. ලූප් සවිවුන තිරරෙද්ද විදිහම තමා පටි සවිවන තිරරෙද්දත්. පටි ගැට ගහගන්න එක විතරයි ඒකේ වෙනසකට තියෙන්නේ. මේ තමා පටිසවිවන තිරරෙදි නිර්මාණය. ඉතාමත් සරල තිරරෙදි නිර්මාණයක්. මේ විදිහට අපිට එල්ලගන්න පුළුවන්. අදට අපේ පාඩම අවසానයි. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් ඉදිරියේදීත් මා එක්ක රැඳී සිටින්න. ඒ වගේම තමා මගේ මේනු ක්‍රියේෂන් YouTube channel එක subscribe කරලා තියාගන්න. අලුත් පාඩම් බලන්න අවශ්‍යයි බෙල් icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් ගැටලු සියල්ලම මට කමෙන්ට් කරලා තියන්න. අපි අලුත් පාඩමක් එක්ක නැවතත් හමු වෙමු.